පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශයේ හරහා පීඩන ආපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අනතුරුව එය බෙංගාල බොක්ක ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකි. එවන විට දෙවෙන වටා මුහුදු ප්‍රදේශවලටත් ගිනිකුණු දිග අරාබි සහ නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලටත් පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා තද සුළන් ඇති විය හැකි තත්වයකුයි පවතින්නේ. ඒ අනුව මුහුද රළු විය හැකි. ඒ අනුව මුලින් දැක්වූ මුහුදු ප්‍රදේශවලට යළි දැනුම් නිරතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටනවා. දැන්ටමත් එම මුහුදු ප්‍රදේශවල සිටින අයත්නම් වහාම ගොඩබිමට පැමිණෙන ලෙසටත් ඉදිරි නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසටත් දැනුම් දෙනවා. දෙවෙනි ප්‍රදේශ කිහිපයකට අද දිනෙත් මිලිමීටර් 100ක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි. නිරතික මෝසම් තත්ත්වය දෙවෙන හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. ඒ අනුව බස්නාහිර සබරකමුව මධ්‍යම වයඹ දකුණ සහ උතුර යන පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සබරකමු පළාතට මෙන්ම මහනුවර හා නුවරඉලිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකි තත්ත්වයකුයි වර්ධනය වී තිබෙන්නේ. එමෙන්ම බස්නාහිර හා වයඹ යන පළාත්වලත් මන්නාරම ගාල්ල හා මාත්‍රයන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක්ම වූ තද වැසි ඇති විය හැකි. මධ්‍යම පළාතේ, සබරගමුව පළාතේ, බස්නාහිර සහ වයඹ සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක හරහාත් වැටි ඇති ගංගාවල ජල මට්ටම් මේ වන විටත් ඉහළ ජල මට්ටමක පවතින. ඒ වගේම පසුගිය දිනවල ඇති වුණු වර්ෂා තත්ත්වය නිසා එම ප්‍රදේශ සම්පෘත්ත තත්ත්වයක පවතිනවා ජලයෙන්. එම නිසා ඉදිරියේදී ඇති විය හැකි වර්ෂා තත්ත්වයකදී ඉතා ඉක්මනින් මේ ගංගා ද්‍රෝණිත් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවධානම පවතින නිසා දැදුරෝය, මහාඔය, අත්තනගලෝය, කැලණි, කළු, ගින්, නිල්වලා සහ බෙන්තර කියන ගංගාවන්වල පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහ ජනතාව ඉතා දැඩි අවධානයකින් ඉදිරි දින කිහිපය තුලත් පසුවිය යුතු බව අවධාරණය කරන්න කැමැති. ජලාශවල ජලමට්ටමද ඉහළ කොස් ඇති බව වරමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගිශ්වර මහතා පවසනවා. දිවයිනේ ජලාශවල ජලමට්ටම සමස්තයක් ලෙස ඉහළ මට්ටමක පවතිනවා. දිවයින පුරාම සමස්තය සැලකුවොත් දැනට දළ වශයෙන් 79%ක පමණ සමස්ත ධාරිතාවයක් පවතිනවා. බොහෝ ජලාශය පිරී පවතිනවා. විශේෂයෙන්ම ප්‍රධාන වාරිමාර්ග ජලාශය පිරී පවතිනවා. මේ තත්ත්වය නිසා මේ ජලාශවල පිටවාන් දොරටු විවෘත කිරීමේ හැකියාවත් දැනට පිටවාන් දොරටු විවෘත කර ඇති දැදුරෝය, ඒ වගේම රාජාංගනය වැනි ජලාශවල පිටවාන් දොරටු විවෘත කිරීමේ සීක්‍රතාවය වර්ධනය කිරීමට සිදුවීමේ හැකියාවත් ඉතා ඉහළයි. උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ බණ්ඩාරවිල අතර ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට ගසා කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. හපුතලේ හා දියතලාව අතර පාලම ආසන්නයේ මෙන්ම දියතලාව හා බණ්ඩාරවිල අතර 157 වන සතපුම් කණු අසල මෙම තත්ත්වය ප්‍රබල ලෙස දැකගත හැකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දියතලාව හමුදා කඳවුරේ සමාජිකයන් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයේ යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරනවා. විමල සුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු එන හිටියා. ගොඩනැගිල්ලකට මෙන්ම විදුලි හා දුරකථන රැහන් වලටද හානි සිදුවුණා. ඇමලපිටිය කොළොන්න ප්‍රධාන මාර්ගයේ ජදුරු මහායාය හන්දි අසල ප්‍රධාන මාර්ගයට විශාල මාර්ගසක් කඩා වැටීමෙන් ඇමලපිටිය කොළොන්න මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වුණා. විදුලි රැහන් පද්ධතියටද හානි සිදුව තිබෙනවා. හොරණ ප්‍රදේශයේ හරහා හමාගේ දැඩි සුළඟකින් හොරණ දිස්ත්‍රික් රෝහලේ ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුවුණා. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුකා හැතැම්ම පිවිසුම ආසන්නේ අධිවේගී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් බාධා මතුවුණා. කෙසේ වුවද පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරින් එක්ව කඩිනමින් එම ගස ඉවත් කිරීමට ක්‍රියා කළා.